සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා විජේ ටීවී යූටියුබ් නාලිකාවන අරගෙන සීල දෙනාම අද අලුත්ම වීඩියෝ එකක් රැගෙන ඉන්න පිටුණා මොකද ලංකාවේ තියෙන ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක ලංකාවේ මෝටර රථ සහ පොඩි ප්‍රවාහනය ගොඩක්ම අඩාලවල තියෙන කාලයක ඉතින් ගොඩක් කට්ටියට ෆුඩ් සයිකල් එකට යෑම සිද්ධ වුණා ඉතින් ඕගොල්ලෝ ඉදනම ඇති මෝටර රථ ගැන රිවියුස් ගොඩක් ගනනලා මෝටර රථයෙන් යතුරුපැදියෙන් ෆුඩ් සයිකල් එකටත් යන්න වෙලා තියෙනවා කියලා ඉතින් ඒක කාලයේ තියෙන අවශ්‍යතාවයන් මත තමයි මේ රිවියු එක ගෙනීමට ගොඩක්ම උත්සාහ කරේ ඉතින් මගේ YouTube channel එකෙන් නිතරම ඕගොල්ලෝ ගේන්නේ අත්‍යවශ්‍යම කාලයට ඔබින වීඩියෝස් නිසා මේ රිවියු එක ගේන්න කියලා මම උදද උත්සාහ කරනවා ඉතිහාසයේ ගොඩක් ලොකු කාලයක් යනවා අවුරුදු 200 වගේ කාලයක් යනවා 1818 පමණ තමයි යතුරුපැදි පාපැදි ඉස්සරව නිෂ්පාදනය කිරීමට යොදාගත්තේ ඉතින් ඒ දවස්වල අපි අපිට පාපැදි තමයි මේ වෙනකොට අප්ඩේට්ස් වෙලා ගොඩක්ම වෙනස් ආකාරයට ඒක එක ඒරියාස් වල විදිහට මේ පාපැදි වෙනස් වෙලා අද නවීන තාක්ෂණත් එක්ක මුසු වෙලා මේ පාපැදි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් කියන කනගාටුයි ලංකාවේ රටවල තාමත් පාපැදියක්වත් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් ඒ තාක්ෂණයක් ලංකාවේ නැහැ. ඉතින් මේ වලට දැනටත් වෙන පීඑස් රටවලින් තමයි පාපැදි වෙන්නේ කියලා කියන්නේ. ඉතින් මේ කාලේ හැටියට ඇත්තටම අපි ලංකාවේ තියෙන ඉන්ධන අර්බුදත් එක්ක අපි ඒ අර්බුද වලම පෝලිම වැඳිලා ඉන්නතුව අපිට මේ වගේ යතුරුපැදිය පාපැදියක් පාවිච්චි කරගනින් තමන්ගේ ඉරිදා කටයුතු කරගැනීමට පුළුවන් නම් ඉතාමත් යෝග්‍යයි මම යෝජනා කරන මේ වෙලාවේ. ඉතින් මේක ඇත්තටම අපේ ඉරිදා කටයුතු වල ගොඩක් බෙහෙවින් අවශ්‍ය වෙන දෙයක් විදිහට මේ යතුරු පාපැදිය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් පාපැදියක් ඕගොල්ලෝ ගන්නකොට මේ දවස්වල ඇත්තම කිව්වම සෙකන්ඩ් පිටරටවල නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කියලා කියන්නේ යතුරුපැදි සම්පූර්ණ ගාණෙන් අවුරුද්දක් විතර පරණයි කියලා කියන්නේ ඒ පාපැදිය 160කින් වගේ අඩු ගාණ තමයි විකෙන්නේ. ඉතින් ලංකාවේ ඇත්තට මේ දවස්වල සෝෂල් මීඩියාස් වල සහ අනෙකුත් තිබෙන සේල්ස් වල දැක්කට පස්සේ දිරලා තියෙන මේ පුට්සයිකල් ලොකු ගණන් වල විකිනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ඇත්තටම මේ වෙලාවේ තවත් දෙසක් දෙන්න කැමති නම් ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන පුට්සයිකල් ගන්නකොට තමන්ට ගැලපෙන තමන්ගේ ආර්ථිකයට ගැලපෙන ෆුඩ් සයිකල් ලබා ගන්න. ඒ වගේ විශේෂයෙන් තමන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ෆුඩ් සයිකල් තෝරගැනීම සිදු කරලා යුත්තේ. මේ වන විට පවතිනා වූ උග්‍ර ඉන්ධන අර්බුදයත් එක්ක පාපැදී නැවතත් කරලට එන පටන් ගන්නවා. ඒ යතුරුපැදී සහ මෝටර රථ පැත්තකට දැමමින් මිනිසු නැවතත් පාපැදී කරා ගමන් කිරීමට පෙළඹෙද වෙනවා. ඒ කාලේ ගමකටම යතුරුපැදී දෙකක් තුනක් තමයි තිබුණේ. නමුත් පාපැදී 100-200ක් වගේ තිබුණා. ඉතින් රටේ පවත්නා වූ මේ ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක බයිසිකලය රැල්ලක් වගේ ඉදිරියට එන්න පටන් ගත්තා. මීටර 50-100ක් වගේ දුරකුත් අපේ යතුරුපැදියක් ගමන් කරන ජාතියක් බවට පත් වෙලා හිටියා. මීට දශක 40කට පමණ පෙර මේ තත්ත්වය ලංකාවේ වෙනස්. කාලෙන් කාලට මොන රැලි ආවත් මේ රැල්ල නම් ඔබගේ එදිනදා ජීවිතයට ප්‍රයෝජනවත් වේ කියලා තමයි මාගේ අදහස. ඔබ කඳු සහිත මාර්ග වැඩි වශයෙන් ඇති ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක් නම් මවුන්ටන් වර්ගයේ ජී සහිත පාපැදියක් නිදි ගැනීම වඩාත් කාර්යයතයි. තැනිතලා ප්‍රදේශයක් නම් ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
අනෙක් කාරණාව නම් මේ වෙලාවේ ඇටියට ඔබ ළඟ තියෙන්නේ මොන පාපදේද කියලා බලන්න නැතුව පාවිච්චි ගන්න එක තමයි නුවන්ට හුරුම වැඩේ. පාපදිය භාවිතය තුළින් ඔබට ලැබෙන ආර්ථික වාසි සහ නිවැරදි පාපදිය මාර්ගයේ ධාවනය කරන කෙසේද සහ තවත් බොහෝ දෑ සමගින් නැවත වීඩියෝ රැගනය මේ බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යනවා. සමුගෙන යාමට කලින් වෙනද වගේ පුංචි මතක්කිරීමක් කරනවා. මෙවැනි වීඩියෝ සහ හටේ තොටේ වෙන සිරු දෑස් රැගෙන කැමති නම් විජය ටීවී යුටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර දකුණට පැත්තේ තිබෙන බෙල් අයිකන් එක ඕල් ප්‍රෙස් කරලා යන්නත් අමතක කරන්න එපා. Thank you for watching Vijay TV.